ම ම මගේ ස්තුූතිය සංවිධාන කොමිටියටත් අපේ මහනායක්ක ස්වාමින් වහන්සේටත් දෙකරනවා අපි මේ උත්සවය සංවිධානය කල්ල තිබුණේ සිකුරාත දවල් වොමුත්. එ සිකුරාදා මෙයාට සම්බන්ධවෙන්ට මම් බලාපොත්තුුණය. එත් විශේෂයම මට සිකුරාද ඉන්දියාවේ අගම ඇතුමා මුන ගැහැන්ට වෙලාව දුන්න නිසා මන් දැනුම් දුන්නා මට එදා එන්ට බැරිවෙයි කියලා. ඒ නිසා මේ ගමන වෙනුවෙන්. විශේෂයෙන්ම ඔබෝහන්සේලත් මේ දායක සභාවත් මේ කරපු සංසෝදනය ගැන මං විශේෂයෙන්ම ස්තුතිවන්තයෙනවා. මටත් වුවමනවුනේ විශේෂයෙන්ම රාමං්ජනිකය මේ උපසම්පදා උත්සවයට. සහභාගි වෙන්න. ඉන්දියාවටත්මම යන්නේ වැදගත් කාරණයක් හැටියට අපේ අනාගත සම්බන්ධකං ගැන සාකච්ඡා කරන්නත්. ඊටත් වඩා අපේ ආර්ථිකය කඩාාවටුන අවස්ථාවේ බංකොලත්තුන අවස්ථාවේ ඉන්දියන ආන්්ඩුවෙන් අපිට ලබලදුන්න ඒ මුදල් ආධාට ගැන විශේෂයෙන්ම ස්තුූතිකරන්න. රාමාං්්‍ය නිකායියට ඇටතුන්වෙනි ජාතික උපසම්පදා උත්සවේ අවස්ථාවදි තමයි. මේ මාතලයේ අපි රස්වෙන් මාතලේ අපේ ඉතිහාසේ බුද්ධාගමේ වැදගත්ම ස්තාානය මාතලේ තමයි අලුවිහරි තමයි විශේෂයෙන්ම අපේ ත්‍රිපිටකය එදා පුස්කොලපත්තවල්ම සටහන් කරේ ඒ නිසා මේ රටේ ්‍රිපිටකය ආරක්‍ෂා කරන්ට අවස්ථාව ලැබුණ නිසා තමයි අද අපේ බුද්ධාගම මේ ප්‍රටෙත් තේරවාද බුද්ධාගම ලෝකෙත් ඒවගේ මආරක්ෂාවන්න. මේ වැ පිළිවෙතක් තමයි මහායාන බුද්ධාගමෙත් සිදුවනේ. ලෝට සූත්‍රය වැනි ඒ සියල්ලම මුද්‍රණය කර. ලෝකෙ පලවෙනි මුද්‍රණය කරපු පොත්තියෙන්නේ චීනයෙන් ඉනිකුත් කරපු මේ ලෝට සූත්‍රයහා සම්බන්ධ මහායාන බුද්ධාගමට සම්බන්ධ ත්‍රිපිටකය. ගටන්බර්ග් මහත්මයාගේ බයිබලයා ඊට පස්සේ. අපි අද බස්නා අහිර පලලාතේ ගොටන්බර්ග් මැතුමාගේ බයිබලය ගැන කතා කරන එක තමයි යුරොපෙපලවෙනිියක. ඉතින් මේ ගැන කතා කරනවන් බැඩලි විශේෂයෙන්ම එතන ඉඳං අද ඇතිවලා තියෙන දියුණුවත් ප්‍රශ්නත් ගැන ටිකත් සාකච්ඡා කරන්න. අපි බොහෝදුරට බලාපොරොත්තුනේ මුද්‍රණය කරපු ත්‍රිපිටකවලින්. තේරවාද වෙන්න පුළුවන් මහායාන්න වෙන්න පුළුවන් අපේ වැඩ කටතු ගෙනියන්න.ඒ ත්‍රපිටකයේ මේම මුද්‍රණය කරෑන් පසුව ඊළඟ පීවරත් අපට ලැබුණ. ඒ තමයි? මුද්‍රණය කරන වගේම කම්පියුටර් න්ත්‍රාව කම්පියටර් යන්ත්‍රයේ දත්ත දැම්මහාමේ දත්ව සියල්ලම ආරක්ෂා කන. ත්‍රිපිකට ඇතුල් කරම ඒත් ඒවගේම ආරක්ෂා වෙලා තියෙනවා ඕන වෙලාවක අපිට එක ලබා ගන්න පුළුව. ඒ මයි විශේෂයෙන්ම ඒ වැඩ සටහන් නැත්තම් ප්‍රෝග්‍රම්ිය සකස් කල්ලා තියෙන්නේ. කාලයක් යනකොට ඊට පස්සේ ඇතුනේ වැඩ සටහන් පෝග්‍රෑම් වනුව එක තවත් තමන්ට ඕන ඕනම දත්තදාලා තොරතුරු දැම්මෑන් පස්සේ. ඒ විෂයක් ගැන ඒ ඒ යට පුළුවන් වනාා ඒ පිළිබඳ පුවමනා අවස්ථාවේදදි වුවමනා කරුන්ටික හොයලදින් දැන් ඇතුවෙලාදී ීටත් වඩා වෙනස් ක්‍රමය. විශේෂයෙන්ම ආටිෆිශල් ඉන්ටිලිජන්ස් නැත්තං කෘතිම ඥානයෙන් ඇතිවෙලා තියෙන දියුණුව නැත්තන් තත්වේ. ඕනෙම විෂයක් ගැන. ඕනෙම කාරණයක් ගැන්න. ඒ දන්නා දත්ව සියල්ල මඇතුල් කොත් ඒ පිළිබඳ ප්‍රශ්ණවලට පිළිතුරු දෙනවා. දීලඟ පිවෙල්ලා තියෙන්නේ ඥානය. එහෙම පිතුරත් දෙනවා පමණන්නෙමයි ඒක ඇත්තවසම ප්‍රකාශ කරන්න පුළුවන් සැත් GPT එකෙන් ඒක ප්‍රකාශ කරනවා එහෙනම් ඒ පිළිතුර ප්‍රකාශරන ත්වකට ඇවිල්ල තියෙන්න්නේ. එනම් ඥානයෙන් ඉදිරියට ගිහින්. දැම් මෙවැනි අවස්ථාවකදී බුදුන් වහන්සේගේ ධර්මය ගැනත් අපි ගන්න පියවර ගැනත් අපිට හිතන්ට තියෙනවා. අපක දැබූ අපේ මහනාකස්වාමය අපි සියලු දෙනාම පිළිගන්න බුද්ධ ධර්මය දෙවියරු පැදනං කරගත්තා ආගමක් නෙම. උදධර්මය බුදුරජාණන් වහන්සේ භදේශනා කරපු අන්නුව. ඒ අපිට තියෙන්නේ පුද්ගලයන් හැටියට අපේ ඒ ධර්මය පිළිපදින්න නැත්තම් පිළිපදින්න නැතුව. පිළිපදිනෝනං ශේෂයම ඒ ගැනත් තවත් විග්‍රහ කරන්නට තියෙනවා. ඒ නිසා තමයි අපේ බුද්ධහගමේ ධම්මපද්දේ මනෝ. ගම්වා දම්මා මනෝ සෙට්ටා මනෝමයා කියල තියන්නේ මනසින් තමයි බුද්ධහග. දැන් එක අතකින් සාමානයේ මිනිස් වනසිං අපේ වැඩි කරන්නේ. ඇත්තවස මේ ඥානයේ මිනිස්්චානය. අනික් අතට දැන් කෘතිම ඥානයක් එනවා. දැන් මේ කෘතිම ඥානයේ අපිට තර්ජනයක් වෙයිද අපට ඕෝමනවිදියට ප්‍රෝජනයට ගන්න පුළුවන්ද. අ ඒකයි ඊලංකට මේ සතවර්ශය ඊළංඟ දශක දෙකතුනේද මේ ප්‍රශ්ක ඇතිවට යන්නේ. මෙහෙම කියන්න දැන් සහරය මේ. යොදවා කියෙන යනවා තමන්ගේ ඒ පෘතිමඥානයෙන් ප්‍රෝජනයක් ගන්න. විශේසෙන්ම ජපානය දෙෙන් බුද්ධහගමේ කසුම කියලම පුද්ගලෙක් හොටකෝ AI.TOk. AI කියන වැඩ සටහනෙන් ප්‍රශ්න ඇහවවාම පිළිතුරු දෙනවා එදා තියෙන සෙන් බුද්ධහකම අනුව ැම් ොකත් තන කියලතින් බුද්ධ එවපච G is all bioෝ side. ඒක නෙමයි ලාපොත්තු වන්නේ ඒ විකෘත්ති කිරීම. තමන් දන්න කරුණු දාලා. ඒ ඉදිරියට ගෙනයන්න කෙල්ලා. ඇත්ත වසේ මේක බුද්ධාගමට සීමවෙලා නෑ ක්‍රිස්ති්‍යානියාගම මෙහෙම කීපයත්තියනවා. බයිබල් ජPT කියලා තියනවා. ඒ එත මොකත් සිදුවන්නේ එතන ඉංග්‍රීසියන් කියනවා ප්‍රිස්ටනිිට ්‍රම් ජි ස්මෝද් කියලා. ඒක කරන්න වැඩි කක්න ති හ. ආගම් ගැන ඇැත්තවසෙන් විකෘති කිරීමේ අවස්ථා තින මේවා අපිට නීතියෙන් පාලනය කරන්න බෑ විශේෂයෙන්ම මේක යන්නේ සමාජමාධය කාටවත්ඒ එක පාලනය කරන්නට බැඩි වෙනවා. ඒ නිසා අපි මේක යෙදෙවීම ගැන අපි අවධානය යොමුුවෙන්ට තියෙනවා. දෙවනුව තියෙන කාරණය තමයි ඒත් පෘතිම මන්නසයි, මිනිස්මනසයි, බුද්ධධර්මය ගැන අපි මීට වඩා පරියේෂණ කරන්න වන ගැඹුරුව දිහ බලන්ට ඕන්න මේ වැඩ කට උුත් කරන්න. එ නිසාමම තීරණය කර අපි ආණ්ඩුවෙන් මුදර්වෙන් කල්ලා දෙන්න. ඒ ුද්ධ පටන්ගන්නවනක් මිලියන දෙසයක් විතර දෙන්න. එහෙනක් ඇත්තවසයෙන්ම ප්‍රතිමඥානයයි, මිනිස්්ඥානයයි, බුද්ධධර්මය පිළිබඳ අපි කොහොමද ඒ වැඩසටාන ඉදිරියට ගෙනියන්. තිං ඒ අනු අපි කරනවානං විශේෂයම අභිධම්ම ගැනත් ගැඹුරු විග්‍රහැක් කරන්ට තියෙනවා. තින් මේ වැඩ කටයුත්තට ප්‍රතිමඥානයයි මිනිස්්ඥානයයි බුද්ධධර්මයයි එකය විශේෂයෙන්ම අිධම්ය ගැන තමයි අපි අවධානය යමුකරන්ට තියන්නේ. එනම් මේ අලුත් වැඩසටහන්න ගෙනියන්ට මම බලාපොරොත්තුවයෙනවා. එත් මේ අවස්ථාවෙන් ම ප්‍රෝජනය ගන්න අපේ ගරුතර සංග්‍යාාවන්සේගේ. රාමණ්්‍යනිකායම් පමණන්නෙම අනික් නිකාය වලින්මුත් අනික් සං්‍යාවහන්සේමුත් පයිවාගේ ගිියකිමුත් අපිට විශේෂයෙන්ම මේ කාලනය ගැන කොහොමද වැඩකටුත්තු කරන්නේ. අපි කොහොමද මේ පර්යේෂණ කරන්නේ ගැඹුරුව කොහමද අධ්‍යානය කරන්න ප්‍රමවේදය ගැන අදහස් ලබාගන්න මොක මේක පළිවින්ද අවස්ථාධි කරන්න මි ඉස්සල මෙහම ත්වයක් ඇතු වෙලා නෑ ලෝක.මක අපි බයිබලය ගැන කියන්න පුළුවන් ්‍රපිටකය ගැන කියන්න පුළුවන්. ඒත් අද බොහෝ දෙනෙක් මේවා කියවන්න. තමන්ගේ දුරකත්තනය තියෙන සමාජ මාධ්‍යයන් දිහා බල්ලෑ ඒ එකයි ඇත්ත. ෙන කන්න එතන කිවත් කොළපාටයි කියලා මේ කොපාටයි. කිවත් රතුපාටයි කියලා රතු පාටයි අප වෙනක් කොෙන්ට යන්න. ඉතිං ඒ ඒ ගැන අපිට ප්‍රශ්්‍ර තියනවා. නම් බැලුවේ විශේෂයම තේරවාද බුද්ධාගම ආරක්ෂාකරගෙනගී. ඇතිකරපු ලංකාවේ ආපොෝ මේ කාරණය ගැන අපි පරියේෂණ පවත්වන්. වෙනත් රටවලින් එනවන්න ඒකර තීට පස් ඉරිුදෙන්ට පුලුවන්. ඉති මේ ගැන මම කැමැති මේ අවස්ථාවයිද. සියලු දෙනාගම ඔබහන් සේලාගෙමුත් හයගේ අදහස් ලබාගන්නමම්මගේ ජනාජපති ලේකම්තුමත් ඒ වගේම බුද්ධ ශස්සන අමාත්‍යන්සේ ලේකම්තුමත් පත් කරලා තියෙනවා මේ කරුණු එකතු කරගන්න ඊට පස් අපි සාකච්ඡා කරල අපි අවස්ථාව අරගම්මු මේ පරියේෂන වැඩකට ගැඹුරු විග්‍රහ කරෙනට